අයිබෝවන් ඔයාලා හැම දිනාටම හැපිනෙස්ට් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා මම බබාලට අලුතින් කෑම හදලා එකතු කරපු ගමන් බලන්න මගේ channel එක subscribe කරලා bell button එක press කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම බබාලට බර වැඩි වෙන ආහාර වර්ග අතින් අල්ලන් කන්න දෙන්න පුළුවන් ආහාර වර්ග විවිධ ආහාර වලින් හදලා දෙන්න පුළුවන් ආහාර වර්ග playlist යටතේ වර්ග කරලා තියෙනවා ඔයාලට පහසු වෙන්න ආයිබෝවන් ඔන්න මම අදත් අරගෙන ආවා අපේ බත් කන්න හොර පොඩ්ඩන්ට හදලා දෙන්න පුළුවන් තවත් රසවත් බත් එකක් මේ බත් එකෙන් අපේ පොඩ්ඩන්ගේ බර වැඩි කර ගන්නත් පුළුවන් අපිට අල කුකුල් මස් මිශ්‍ර බත් අපි දැන් බලමු මේ බත් එක හදාගන්නේ කොහොමද කියලා මම අරගෙන තියෙනවා හොදලා වතුර බේරගත්ත බාස්මතී හාල් පොඩියට කපාගත්ත කැරට් අල ග්‍රීන් පීස් පොඩියට කපාගත්ත ලූණු පොඩියට කපාගත්ත කුකුල් මස් වලට මං කහ කුඩු සහ ගම්බිරිස් කුඩු අතගාලා තියෙන්නේ මුලින්ම මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරගත්තා तेल टीका टीका क्रातो नाट पासे मामे इकट्ट कोडी टक अप्पा गत्ते लोनु टीके इकत्तु करला टीका वेलावा तेंपरादु कर गाना लूनु टीक तेंपरादुनाट पासे मामा कुकुल मस्टिक एकत्तु कर गाना एकत्तु करला कुकुल मस्टिक तेलें बेदेन देनावा टीक वेलावा ओयालाट मास वेनु वेट मालू बितर मेवागी ओन दया पाविच्ची करान पुलुवा कुकुल मस्टिक मेहम तेलें होंदट तेंपरा दुनाट पासे मामी इकट इकट कर गाना दें पोडीट कपागत अलटीका तेकत कर ला टीक वेलावा तेलें तेंबेन देनावा දැන් අල ටිකක් ටෙම්පරාදු වෙලා තියෙන තෙල් වලින් මම දැන් මේකට එකතු කර ගන්නවා හාල් ටික. ඔයාලට ඔයාලා බබාලට දෙන ඕල හාල් වර්ගයක් එකතු කර ගන්න පුළුවන්. හාල් ටික එකතු කරාට පස්සේ විනාඩියක් විතර මෙහෙම හැන්දෙන් කලවම් කරන්න. මම දැන් බත් එක උයා ගන්න ඕන කරණේ වතුර ප්‍රමාණය එකතු කර ගන්නවා එකතු කරලා බත් එක තැම්බෙන්න තියෙනවා බත් එක භාගයක් විතර තැම්බුණාට පස්සේ මම දැන් මේකට එකතු කර ගන්නවා පොඩියට කපාගත්ත කැරට් ටික එකතු කරලා හොඳට කලවම් කර ගන්න ඊට පස්සේ මම එකතු කර ගන්නවා බත් එකට රස අණුව ලුණු කුඩු ටික අවුරුද්දට අඩු බබාලට ලුණු එකතු කර ගන්න එපා ලුණු කුඩු එකතු කරගත්තට පස්සේ බත් එක කලවම් කරලා මම ආය බත් එක තැම්බෙන්න තියෙනවා දැන් බත් එකේ වතුර ප්‍රමාණය හිඳිලා තියෙන්නේ මම දැන් මේකට එකතු කර ගන්නවා ග්‍රීන් පීස් ටික එකතු කරලා ගින්දර අඩු කරලා බත් එක තව ටිකක් තැම්බෙනකන් උයා ගන්නවා දැන් බත් එක උයාගෙන ඉවරයි මම ඔයාලට පේනවා ඇති ඔක්කොම ජාති හොඳට තැඹිලා තියෙන්නේ පොඩිම බබෙක්ට නම් ඔයාලට මේ අල කෑලි කුකුල් මස් කෑලි හොඳටම පොඩි කරලා බබාලට කන්න දෙන්න පුළුවන්
ඉතින් මේ තියෙන්නේ මම බබාලගේ ප්ලේට් එකට දාගත්ත බත් එක. ඇත්තටම ගොඩක් රසයි. ඒ වගේම පෝෂණ ගුණයෙන් ඉහළ බත් එකක්. ඔයාලත් බබාලට හදලා දීලා බලන්න බබාලා ආසාවෙන් කයි. ඉතින් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දක්වන්න. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම් වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.